දැන් අපි දන්නවා වර්තමාන රජය රටේ ජනතාවත් ජාත්‍යන්තර සංවිධානයත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ප්‍රතිත්‍රස්තපනත නැවත නැවත ක්‍රියාත්මක කරනවායි කියලා ජනතාව අතර කියමින් ඉන්නවා. මේ වෙනකොට අපි දන්නවා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය IFJ එක ඒ වගේම Human Rights Watch එක ඒ වගේම ලෝකයේ පිළිගත් මානව හිමිකම් සංවිධාන සියල්ලම ප්‍රතිත්‍රස්තපනතාරා ජනතාවගේ මූලික නිදහස නැති වෙනවා කියලා කියලා තියෙද්දි වර්තමාන රජය මේ ක්‍රියාත්මක වෙන දැඩි ලෙස මෙනෙහි කරනවා. දැන් අපි දැක්ක පෞද්ගලික දවස්වල විශේෂයෙන්ම ප්‍රතිත්‍රස්තපනත ගේනකොට විශේෂයෙන්ම රටේ ජනතාවගේ විශේෂ විරෝධයක් ආවා. අපි දැක්ක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත 1979 ඉඳන් මේ රටේ පාවිච්චි කරාම මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතරා පෞද්ගලික අරගලයේදී වසන්ත මුදලිගේ සහෝදරයව හිර කිරීම තුළ තමයි මේක දින භයානකම ආවේ. ඊට පස්සේ මුල ඉඳන්ම තිබ්බා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතුයි කියන කාරණාව. එතකොට දැන් මේක ඉවත් කළ යුතුයි කියන කාරණාව ඊට වඩා උඩින් තිබ්බා. එහෙම තියෙද්දී වර්තමාන රජ ප්‍රතිසස්ස පනතක් ගෙනල්ලා මේ පනත ක්‍රියාත්මක කරන්න යනවා. දැන් මේකෙන් ප්‍රධානම තර්ජනයල් වෙන කාටද? මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයට. මොකද මේ පනතහරා වෘත්ති සමිති ව්‍යාපාර ක්‍රියාකාරකම් තමයි ත්‍රස්තවාදීනට අඳුන්වන්නේ. මොකද රටේ පොදු ප්‍රවාහණයට, රටේ පහසුකම් වලට, රටේ යම්කිසි ක්‍රියාවන්ට බාධා කිරීම තමයි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ. ඒ වගේම අපි දන්නවා ත්‍රස්තවාදයේ කිරිය කුමක්ද කියලා නිර්වචනය කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒතකොට සම්පූර්ණම කාලයක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත දෙමළ ජනතාවට විරුද්ධව පාවිච්චි කළා. 1984 ඉඳන් අපි දැක්ක සිංහල ජන තරුණයන්ට විරුද්ධව පාවිච්චි කළා. ඊට පස්සේ මුස්ලිම් අයට විරුද්ධව පාවිච්චි කළා. දැන් ඊට පස්සේ සිංහල තරුණයන්ට විරුද්ධව පාවිච්චි කළා. දැන් ආයි මේක ගේනවා දැන් ප්‍රතිදර්ශ පනතාරා සමස්ත ජනතාවට එරෙහිව. ලෝකෙ පුරා විරෝධය පළ වෙද්දී ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ දැන් මේක ක්‍රියාත්මක කරන්න යනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? කිසිදු පාර්ලිමේන්තු මල ප්‍රසාදයක් නැති පාර්ලිමේන්තුවේදී ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් මේ. දැන් මේ පනත ගැන රනිල් වික්‍රමසිංහත් එක්ක කතරගත කතා කරන්නේ කවුද? රංගේ බණ්ඩාර නායක. රංගේ බණ්ඩාර. රංගේ බණ්ඩාර ඡන්දෙන් දිනුවද? නැහැ. වජිර අපේවර්ධන ඡන්දෙන් දිනුවද? නැහැ. ඉතින් ජනමතයක් නැති අය කොහොමද මේක කරන්නේ? ජනමතයක් නැති අය ජනතාවට විරෝධී මත ගේන්නේ කුමන බදලමින්ද? ඒ නිසා අපි කියනවා වහාම එක නවත්තන්න. මෙරට ජනතාව සක්‍රීයයි. මෙරට ජනතාව මේකට විරුද්ධයි. ජනතා විරෝධී දෙයක් Taman ගේන්නේ කොහොමද? රටේ ජනතාවට කන්න නැහැ. තුන් වේල කන්න විදියක් නැහැ. රස්සාවට ගෙන ලැබෙන පඩිය ප්‍රමාණවත් නැහැ. ගමනක් බිමනක් යන්න ප්‍රමාණවත් යන්න විදියක් නැහැ. පෞගී දවසේ අවුරුදු සමරපු ආකාරය අපි දැක්කා. පාසල් ළමයින්ට පොතක් කරන් දෙන්න විදියක් නැහැ දෙමව්පියන්ට. ළමයින්ට ආශ්‍රදයක් කරන් දෙන්න විදියක් නැහැ. එහෙම තත්ත්වයකදී IMF එකෙන් ලොකු ලෝන් එකක් ගත්තා වගේ රඟපාමින් රනිල් වික්‍රමසිංහ දැන් ලෑස්ති වෙන ජනතාව මර්ධනය කරන අපි රනිල්ට කියනවා ගෝඨාභය රාජපක්ෂලා ජනතාව දෙන පාඩම තේරුම් ගන්න කියන කාරණාව. මොකද ජනතාවට තද කරන්න ජනතාව අනිවාර්ය නැගිටිනවා. රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රමුඛ වෘත්තීය සමිතියක් යට අපි පැහැදිලියම කියනවා මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරය, මෙරටේ වෘත්තීය සමිති අයිතිවාසිකම්, මෙරටේ වෘත්තීය සමිතියේ වරප්‍රසාද, වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීත්වය මඩින්න රනිල් වික්‍රමසිංහ හිතනවා නම් ඒකට අපි ඉඩ තියන්නේ නැහැ කියන කාරණාව අපි කියනවා. මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මේ තාක් දුරට අයිතිවාසිකම්, වරප්‍රසාද සියල්ල ලැබිලා තියෙන අරගලයක කිසි දෙයක් වන්දේසික දිලා අපි අරගෙන නැහැ. ඒ නිසා අපි පැහැදිලිම ආණ්ඩුවට කියනවා ලෑස්ති වෙන්න කියලා ගෙදර යන්න. මොකද තමන්ට නැති බලයක් ආරෝපණය කරන බලයක් තියෙනවයි කියලා පෙන්නගෙන බලෙන් ඉසෝදුම්වාගෙන මේවායි කතා කරන එක කිසිම තේරුමක් නැහැ. ජනතාවට සාහන දෙන්න බැරි රජය මර්ධනය කියනවා, මර්ධනය පරාජය කරන්න අපි කළ හැකි සියලු දේ කියනවා. මේ වන විටත් පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියල්ල එක්සත් වෙමින් එනවා මේ ප්‍රතිසස්තපනත පරාජය කිරීම වෙනුවෙන්. ඒ නිසා අපි ඉදිරි ක්‍රියා මාර්ගය සියල්ලම ඒකාබද්ධ වූ දැවැන්තම ක්‍රියාමාර්ගය කියලා අපි පැහැදිලිවම කියනවා. අපි පැහැදිලිව රනිල් රාජපක්ෂගේ මේ ත්‍රස්තවාදී ප්‍රතිත්‍රස්තපනත පරාජය කරනවා කියන කාරණාව අපි ගේනවා. මේ ජනමතයක් නැති අය ජනතා විරෝධී පනතක් මේ ගේන්නේ. ඒක අපි පරාජය කරනවා කියලා කියන්න පැහැදිලිවම ලෑස්ති. දැන් මේ වෙනකොට අද දවසේදී රජයේ නිවේදනයක් කළා තියෙනවා ගෝල් පේස් පිටිය තහනම් කරලා තියෙනවා ආගමික උත්සවවලට පමණයි විනෝද වෙන්න සැනකෙලි පවත්වන්න අරගල කරන්න
මොකොත් කිසි දෙයක් නැහැ දැන් ඔබතුමා ගියත් මේ පසුගිය කාලේ ඔය අරගලයක් ක්‍රියාත්මක කරේ ගෝල් පේස් පිටියේ දැන් මේ අරගල ඉවරටම ඉවර කරන්නද මේ ලෑස්ති මේ ජනාධිපතිවරයා ගෝල් පේස් අරගලය හරහා බලයට පත් වෙච්ච රනිල් වික්‍රමසිංහ ලැජ්ජ නැතුව ඉරිකිතයක් නැතුව ගෝල් ෆේස් අරගලය ආරක්ෂා කරනවා කියලා රනිල් වික්‍රමසිංහ අද ගෝල් ෆේස් එක අරගලෙන් ඉවත් කරනවායි කියලා කියනවනම් ඒක රනිල්ගේ අවසානය කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ රටේ ජනතාව ගෝල් ෆේස් භූමිය කේන්ද්‍ර කරගෙන රට පුරා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක්කට තමයි මහින්ද රාජපක්ෂලාගේ හොරකම් මහින්ද රාජපක්ෂලා මේ රටේ රට බංකොලොත් කරපු එක මහින්ද රාජපක්ෂලා ඉරිකිතයක් නැතුව අපි ණය ගෙවන්නේ නැහැ කියප එක මහින්ද රාජපක්ෂලා ඉරිකිතයක් නැතුව අපි මැදි ආදායම් රටක ඉඳන් පහළ ආදායම් රටට යනවායි කියලා කියප එකේදී ජනතාව පෙළ ගැවුණ එකේ කේන්ද්‍රීය ස්ථානයේ තමයි ගෝල් ෆේස් භූමිය. ඒ ගෝල් ෆේස් භූමිය කොයිතරම් ශක්තිමත්ද කිව්වොත් රටේ ජනතාව ගෝල් ෆේස් එකට එකතු වෙලා තමයි ගෝඨාභය රාජපක්ෂ රටින් පැන්නුවේ. ඒ අවස්ථාවේ ගෝඨා ගෝල් ෆේස් අරගල විනේ පෙරීටිය කවුද? රනිල් වික්‍රමසිංහල. රනිල් වික්‍රමසිංහ කිව්වේ මොකක්ද? කොළඹ නගර සභාවත් එක්ක එක්කව වෙලා ගෝල් ෆේස් අරගලේ ආරක්ෂා කරන්න ගෝල් ෆේස් එක ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් හදනවා මේ අරගලේදී. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ අනිත් පැත්ත අරවන්න නම් මේ ලෑස්ති වෙන්නේ ජන බලයක් නැති රනිල් වික්‍රමසිංහ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විශේෂයෙන්ම හොර රැළ ආරක්ෂා කරන්න විශේෂ මහින්ද රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කරන්න තමයි මේ තීන්දුව ගන්නේ. ඔවුන්ට මොකද්ද තියෙන බලය මේ ගෝල් ෆේස් එක අපි ආරක්ෂා ගෝල් ෆේස් එක දේශපාලන දෙන්නේ නැහැ කියන කවුද රනිල් වික්‍රමසිංහට ජනවරමක් දීලා තියෙන්නේ? අපි අහන්නේ ඒකයි. මේ පොහොට්ටුවේ 134 ක ඡන්දෙන් ජනාධිපති වෙලා ඔහුට පුළුවන් මේ රටේ සමස්ත තීන්දුව ගන්න. ඌට පුළුවන් ඌට බැරි වෙලා තිනවා මේ රටේ ජනතාව ළමයින්ටවත් කණ්ඩ දෙන්න. ඌට බැරි වෙලා තිනවා ළමයින්ට පොත් ටික වෙලාවට දෙන්න. ඌට බැරි වෙලා තිනවා මේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඌට බැරි වෙලා තිනවා රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න. බේට් ටික දෙන්න. හැබැයි මේ ආරයන කැරලි මර්ධනය කරන්න දැන් මේ ඔක්කොම කරන්නේ. එතන මේකේ පේන්නේ අනිත් පැත්තට ගෝල් ෆේස් එකට කොච්චර බයද කියන කාරණාව. ඉතින් මේ ගෝල් ෆේස් පිටි අපි දන්නවා මේ රටේ රටේ ඉතිහාසයේ ප්‍රධාන මර්මස්ථානයක් අපි දන්නවා. අපි දන්නවා මේ රටේ ඉතිහාසයේ තුල සිදුවෙච්ච සියලු අරගල ගණනාවක්ම සිදුනේ ගෝල් ෆේස් පිටියේ. අපි දක්වන 1956 වෙන්න පුළුවන්, 52 අර්ථාලය වෙන්න පුළුවන්. මේ සියලු ක්‍රියාකාරීත්වයේ ගෝල් ෆේස් පිටියේ කියන්නේ මේ රටේ වැඩ කරන පන්තියේ තමන්ගේ විරෝධතාවය පළ කරන්න නිදහසේ තමන්ට අදහස් ප්‍රකාශ කරන්න තිබ භූමියක්. මේ 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 නිදහස නැති කිරීම තමයි මේ මේ මේකේ තියෙන මේක හුදු ගෝල් පේස් පිටිය දානම් කිරීමක් නෙමෙයි මේ රටේ ජනතාවගේ නිදහස අයිම කිරීමේ සූදානමක් තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලියම කියනවා මේකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. අපි දැක පෞගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ගෝල් ෆේස් අරගලයේ උද්ඝෝෂණ ස්ථානයක් ව ගෝල් ෆේස් එක හැමතැනම උද්ඝෝෂණය කරන්න බෑ. අන්න උද්ඝෝෂණ ස්ථානයට ඇදලා කරන්න කියලා තමයි කිව්වේ. දැන් ඒ වගේ දැන් හැම පාලකයාම උත්සාහ කරන මේවා සීමාකම් දාන්න. කවදාව සීමාකම් දාලා මේක නවත්ත ගන්න බැරි වුණා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂලා එළියට යන්න වුණා. මේකෙන් ලෑස්ති වෙන්නේ එක පැත්තකින් ප්‍රතිසස්ස පනත ගේන, අනෙක් පැත්තෙන් ගෝල් ෆේස් එක වහනවා. ඉතින් මේ වගේ භූමි වැව්වට පස්සේ ඊට පස්සේ පාරට එනවා. පාරට ආවම කියන පාරවල් අවීරේනවා කියලා උසාවි නියෝග ගන්නවා. දැන් ගෝල් ෆේස් එකෙත් කරන්න බෑ, විහාර මාදේවී උද්‍යානය කරන්න බෑ, වෙඩ දනක උද්ඝෝෂණ කරන්න බෑ, පාරේ උද්ඝෝෂණත් කරන්න බෑ. පාරේ කරාම ජනතාවට මාර්ගය වලට අවහිරයි. මේවා කියලා ගිහිල්ලා එතකොට ගිහිල්ලා මේ උසාවි නියෝග ගන්නවා. එතකොට දැන් මොකවද කොහෙද උද්ඝෝෂණ කරන්නේ? උද්ඝෝෂණ කිසි දෙයක් නැහැ. අකකුල් අත පය වකුඩු කරගෙන මුන්ට වැඳගෙන ඉන්න තියෙන කියන්නේ. ජනතාවට කණ්ඩ දෙරි බැරි ආන්නු වැඳගෙන ඉන්න කියලාද කියන්නේ? දැන් මේ රටේ ජනතාව මර්ධනය කරන්න නැගිටින ජනතාවක්. අපි පැහැදිලිව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේගෙනෝ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂව රටින් පන්නපු ජනතාවක් මේ ඉන්නේ. පිට රටින් ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ බෑන්නුවේ නෑ. රටින් පන්නපු ජනතාවක් මේ ඉන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ඕවැනි තීරණ ඕවැනි පනත් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව පරාජය කරනවා. උඹලට ඕන ආකාරයෙන් පොලිසි තියාගෙන අමුදාව තියාගෙන හැමදාම මර්ධනය කරන්න බෑ කියන එකත් අපි පැහැදිලිව කියන්න කැමතියි. පැහැදිලිවම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළුවේ කල්ලිය තමයි මේ වර්තමාන ජනාධිපති පිටිපස්සේ ඉන්නේ. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයා
किसी जनमतयक् अर तमम तमन्नम करगेन कोलम डिस्ट्रिक्ट केन चांदे इल्ला कुजित वेला पराधी उना रणिल विक्रमसिंह इतने एक्सत् जाति पक्ष सभा नायक हटियट तमम तमम पत् करगेन पार्लिमेंट आवट पास बलयाक् रणिल अरगेन कूटलेस कूटलेस तमाई मे मेव जनाधिपति करें मे आ जनाधिपति रंगपान वेदिकावे यट इन उड उत्साह इन खाऊद अरे एक बोटे एक काट यट इन अभी दाक मेकोल बालों ई एम एफ लोकेट होना मेवा से ईएम एफ दी लोन मेक गेवा अभी देखा पाकिस्तान लोन कल दलिया गेवा कल दुलवा नया कल दागन इंड बोलवा आए गेवा जानता आवट एक मे का मेवा हस्बैंड एक मे मेवा मिटिपास गोटाबे बसील राजपक्ष महिंद राजपक्ष कलियम तमाय मे कलिए प्रकाश के तमाय रणिल विक्रम सिंह एक अरे आई मे आई मे एक्म कलिए नवते एंड कर कुमंत्रण मेती है एक बट मेरा वेडकर बांति अट अभी इडतिया नैकिन कारण अभी अवधारण के अंडक दैंगल विभाग गियाउर्दी तीन विभाग इक मे आवृति रावे आंड वरदी आंड संपूर्ण पौगीय काल इंधन ते इंधन अर्बूद देशपालन अर्बूद पास विभाग गिना मे आवृत दें मे आवृत विभाग गिना पास अक्टोबर फिब्रवरी दहात विभाग उम फिब्रवरी विशीदेवनी दटंगिकर उत्तरपत्र अगेन क्रियावली इतने अभी देख विश्वविद्यालय आचार समित सम्मेलन वृत्तीय क्रिया मार्ग कट उत्तरपत्र एन किल गुआ गुरुवर धीमना प्रमाण नुमति निशा वृत्तीय क्रिया मार्ग नुमति उन्न ओन आयुधम करे नह यद दानमदा कवश्यना दुलसदाय आयुधम कर दिब्बे यदि दैंग फिब्रवरी विशी देख दनगंडो ने आंड मेतन अर्बुदया तीन दम मे क्रियावली पटंगण प्रमाद दसदिक प्रमाद तीन आंड मुखदे क्रिया मार्ग किसी भी क्रिया मार्ग अग्नह अदापि देख सुशील प्रेम जयंत अहमति वेल मध्य साक्षा वक्ल रटे जनता वटकिन उसास्पेल विभागे उत्तरपत्र अगेम नौकिरंड हेतु एगोलो अपराध परीक्षण डिपार्टमेंट परीक्षण वयागन तीन कुमंत्रण मेतु क्रियात्मक एक मे कवल कुमंत्रण एक रटे तरुण तरुण लमाइम खरल अदरदान कुमंत्रण आरक्षक अंश वार्ताकरा मरुक अतः पास को प्रहार वागंड बेरवे आरक्षक अंश मारक वागन दी मे उसे उत्तरपत्र क्रियावलिए मेन्नते मेतन प्रश्न दीदी विश्वविद्यालय आचार समित सम्मेलन साहचा प्रश्न सुधुम को आगंड मुखात्मी सुधुम की ये भी सुधुमो अन्न तू वे वकील अन्े अन्े को मल्ले को अभी देखा गुरुवर संबंधे गुरुवर दिन दुलसदा आयुम कर लीनो अनीत प्रमाण मुद्दलाकोलो आयुम कर अभी देख विश्वसमें अभी साहचा गिरीव्य मुखाद तुंदाक दीमनाभाग्य वन पुल अंकिल दंटो किलोमीटर अटसी अटूट दिदास्तमसी लेस्ती इना तुंदाक दीमनाभाग्य वाल अनीत गुरु तरगन मे क्रियावली करंड पुलवा नम तेम करण दर्व वेणुंग करण दर्व दर्व गिब्बना उल्सल विभाग विलावे करंट कलाइं लमा दिखे दिखने कपन तो विधुले दें विधुले उन्े विधुले समस्या विधुले फिब्रवरी दाहत ये दुने विभाग दवासे लमाइन के अक्म तिबुना विभाग के अक्म तिब्बे वे बुरकता की अन्नो ने दंगेनो कुमंत्र मुखद राजरोधि कुमंत्र कहदलियम की अन्नोने मे विश्वविद्यालय आचार समित सम्मेलन के साक्षा कर लंगे इलीम संबंध साक्षा कर लड़ने का आरंभ गिरी मैं अन्नोने येमन तू मे एक चोदना करमें कुमंत्र पटलगन मे तवात्मिक कल्याण तो वे धर्व अंट असाधारण पैदी लक्तिरन पूत कटे एहा की रट के कुमाक